දෙවියන් වහන්සේ මේ උදෑසනත් අප සමගයි. මගේ සහෝදරය සහෝදරිය උත්පත්ති පොතේ 39 වෙනි පරිච්ඡේදයේ අපි අවධානය යොමු කරන 7 වෙනි පදයට. ඒ කොටසේ මෙහෙම කියනවා, මින් පසු යෝසප්ගේ ස්වාමිහුගේ බහර්යාව ඔහු කෙරේ ඇස් හෙලා මා සමග සයනය කරපන්නයි කීවාය. බලන්න මගේ සහෝදරය සහෝදරිය, දෙවියන් වහන්සේ යෝසප් එක්ක ඉන්නවා. දෙවියන් මහන්සේ අපිත් එක්ක ඉන්නවා. හැබැයි පරීක්ෂාවල් යෝසප්ව පරීක්ෂාවට අසු කරගන්න නැත්නම් පාපයට පොළඹවන්න පොතිපර්ගේ භාර්යාව කොයි තරම් උත්සාහයක් දැරුවද? පරීක්ෂාවල් කියන දේවල් අපේ ජීවිතයට අඛණ්ඩ වෙනවා. ඒක එකපාරක් නෙමෙයි. හැබැයි දෙවියන් මහන්සේ අපිත් එක්ක මේ ගමනේ ඉන්නකොට, උන්වහන්සේ අපිව උන්වහන්සේට ඌමනා තැනට ගෙනියනකොට අපිට මේ පරීක්ෂාවල් වලට මුහුණ දෙන්න තියෙනවා. හැබැයි ඔබටයි මටයි තියෙන පොරොන්දුව තමයි මේ පරීක්ෂාවල්දී අපිට ජය ගන්න පුළුවන්. මොකද ජයගත්ත යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවා. දැන් මේ කොටසට අපි අවධානය යොමු කරනකොට අපිට පේනවා මේ පරීක්ෂාවල් අපි කොහොමද ජය ගන්නෙ? මේ පරීක්ෂාවල් වලදී අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? කාරණා කීපයක්. දැන් 12 වෙනි පදයට එනකොට අපි දන්නවා පොතිපර්ගේ බහර්යාව අවසාන වතාවටම යෝසප් කොටු කරගන්න හදනවා. හැබැයි යෝසප් ඒ වෙලාවේ මොකද්ද කරන්නේ? ඇගේ සලුව ඇගේ අතට හැරලා එයා පැනලා දුවනවා. එයා පරීක්ෂාව ජයගත්තා. මගේ සහෝදර සහෝදරි, අපි පරීක්ෂාවල් ජය ගන්නකොට අපි තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාවක් තමයි මේ කොටසේ කියනවා, දැන් පොතිපර් නිවසේ හිටියේ නැහැ. අපි හැම වෙලේම තේරුම් ගත යුතු දෙයක් තමයි, කවුරු දැක්කේ නැතත් දෙවියන් වහන්සේ දකිනවා. මොකද උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. දැන් යෝසප් දන්නවා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. පොතිපර් නිවසේ නැහැ, කවුරුත් නිවසේ නැහැ. හැබැයි යෝසප්ගේ දැනගැන්ම බලන්න, දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඒ වගේම යෝසප් තේරුම් ගත්ත දෙයක් තමයි 8 පදයට යනකොට කියනවා, ස්වාමියාගේ විශ්වාසය මට කඩ කරන්න බෑ. මම තනියම හිටියත් කවුරුත් නැතත්, හැබැයි මම ඒ මිනිස්සයා නැති වෙලාවේදීත් මං ඒ විශ්වාසය කඩ කරන්නේ දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙන්න. පරීක්ෂාවල් එනකොට මගේ සහෝදරය සහෝදරි, ඒ වගේම අවසානයේ පෙන්නනවා 9 පදේ, දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්න යෝසප් කැමති වුණේ නැහැ. ඒක ජෝසප්ගේ තෝරා ගැනීම. මම දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ නැහැ. දේව භය ඔබව පරීක්ෂාවෙන්, මාව පරීක්ෂාවෙන් ගලවනවා. ඉතින් මගේ සහෝදරය සහෝදරිය, හැම වෙලෙම මතක තියාගමු, දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නවා, කවුරු නැතත්. ඒ වගේම උන්වහන්සේ එක්ක අපි තියෙන විශ්වාසවන්තකම අපිට කඩ කරන්න බෑ. ඒ වගේම උන්වහන්සේට විරුද්ධව අපිට පව් කරන්න බෑ කියන එක අපි මතකද? ඒ දේව බය අපේ ජීවිතේ තියෙනකොට අපිට මේව ජය ගන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්තම ආදර්ශය. උන්වහන්සේ ජයගත් හැම පරීක්ෂාවක්ම. පාවුලතුමා 2 තිමෝති පොතේ 2 පරිච්ඡේදයේ 22 පදයේ කියනවා, යෞවන වයසේ තෘෂ්ණාවලින් පලා දුවන්න යෝසප් ඒකම තමයි කරේ. මගේ සහෝදර සහෝදරි, ඔබට මට අද එන්න පුළුවන් පරීක්ෂාව. හැබැයි උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා, ජය ගන්න පුළුවන්, විශ්වාසවන්ත වෙන්න. දේව බය ඇතුව ජීවත් වෙමු අපි. එතකොට අපිට පරීක්ෂාවල් ජය ගන්න පුළුවන්. ඔබට සුබ දවසක්. ජේසු පීටයි.